අද 2019 දෙසැම්බර් 17 අඟහරුවාදා සිරස්පත් නඩත්තු වන්දි නඩුවට අධිකරණයට පැමිණි බිරිඳ සැමියාගේ පිහිපහරින් මරුට රිමාන්ඩ් කළ තානාපති සේවිකාව සම්බන්ධයෙන් ස්විස් රජයෙන් ශ්‍රී ලංකාවට ඉල්ලීමක් පරාජයෙන් මසකට පසු සජිත් යලි වේදිකාවට සියලු දිනාටම තුති පුදන්නට මම රටවටේම යන පුතාගේ විවාහයට සහභාගී වෙන්න පොලිස්පති පූජිත් අධිකරණයෙන් අවසර ඉල්ලයි පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්ට මරණ දඬුවම සිරස්තල From Other Derana This is Other Derana Prime Time with Dilka Saman Mali and Shatara Alvis Live from Studio 24 in Colombo අයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත්විකාශය අද දෙරණ 6:55 සමගයි. දික්කසාදයට අදාළ නඩත්තු නඩුවකට අධිකරණයේ පෙනී සිටීම සහ පැමිණි කාන්තාවක් සිය සැමියා සිදු කළ පිහි ඇනුමකින් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඒ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී. සිය සැමියා විසින් ගෙවිය යුතු නඩත්තු මුදල් නොගෙවීමට අදාළ නඩුව සඳහා 36 හැවිරිදි දෙදරු මවක් වන ශාමලි ප්‍රියංකා අද පෙරවරුවේ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා. ඒ අනුව අධිකරණ පරිශ්‍රයට ඇතුළු වීමට පෙර ආරක්ෂක නිලධාරීන් අසල පොලිමේ ඇය රැඳී සිටියදී එතැනට පැමිණි ඇගේ සැමියා එක්වරම පිහියකින් ඇන ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. අනතුරුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. තිහේනුමට ලක් වූ කාන්තාව කෑගල්ල රෝහල්ට ඇතුළත් කළ අතර එහිද අයට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දැරුවා. බරපතල පිහි ඇනුමතුවාල හයක් හේතුවෙන් ශාමලි ප්‍රියංකාගේ සිරුරේ සිදු වූ අභ්‍යන්තර ලේවහනේ නිසා ඇය මියගොස් සිටිනවා. ශාමලි රඹුක්කන මීදුම යටගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. ඇයගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු 11ක් වන අතර බාලපුත්‍රයාගේ වයස අවුරුදු 5ක්. පිහි ඇනුම සිදු කළ පුද්ගලයා 47 වියේ පසුවන යුද හමුදාවේ ලාන්ස් කෝප්‍රල්වරයෙක් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළා. ඇති වූ පෞද්ගලික ගැටුම් හේතුවෙන් ශාමලි ප්‍රියංකා 2018 වසරේදී ඔහුගේ නීත්‍යානුකූලව වෙන්වීමට තීරණය කර තිබුණා. නඩත්තු මුදල් ලබා ගැනීම සඳහා මේ තමයි ආ යන්නේ. නඩත්තු මුදල් මං හිතන්නේ මාස ගානකින් ගෙවලන්නේ. ඒ ලබා ගැනීම සඳහා අද දින උසාවියට ගිහිල්ලා තිබෙනවා. හේතුව මොකක්ද කියන එක අපට ලොකු ප්‍රශ්නයක් වුණා. දෙන්න දෙපැත්තට වෙලා අවුරුදු 4ක් විතර වදිනවා. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනවා. මේ අතර මත්කුඩු වරදක් සම්බන්ධයෙන් වන නඩු විභාගයක් සඳහා රැගෙන සැකකරුවෙකු හෝමගම මහේස්ත්‍රාත් අධිකරණ භූමියෙන් අද පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී වන්දනාගාර නිලධාරීන් ඔහුට වෙඩි තබා තිබෙනවා. සැකකරුගේ දකුණු පාදයේ දණහිසින් පහළට වෙඩි වැදී ඇති අතර ඔහු හෝමගම මූලික රොහලට ඇතුළත් කෙරුණා. නීතියේ ආධිපත්‍ය සුරක්ෂින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අවදානමක පවතින බවට ස්විස් ශ්‍රීලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව මේ බව පවසා ඇත්තේ ස්විස් ස්ථානාපති කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජික ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය සවද්දය සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින්. කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට පැවසුවේ අදාළ කාන්තාව සිදු කර ඇත්තේ සාවද්‍ය ගොතන ලද චෝදනාවක් බවයි. ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නීතියේ ආධිපත්‍ය සුරකින රටක් ලෙස ශ්‍රී ලංකාවේ කීර්ති නාමය අවදානමක පවතින බවයි. එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කරන ස්විස් රජය ශ්‍රී ලංකා අධිකරණ ශේෂ්ත්‍රයෙන් ඉල්ලා සිටින්නේ තම සේවිකාව සම්බන්ධයෙන් සිදුවන අධිකරණ ක්‍රියාමාර්ගවලදී ඇගේ පුද්ගලිකත්වයේ ආරක්ෂාවන ආකාරයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව කටයුතු කරන ලෙසයි.
එමෙන්ම දුර්වල සෞඛ්‍ය තත්ත්වයක සිටි තම කාර්ය මණ්ඩල සමාජිකාවගෙන් දින තුනක් මුළුල්ලේ පැය 30කට අධික කාලයක් ප්‍රශ්න කිරීමද ස්විස් රජයේ විවේචනයට ලක් කර තිබෙනවා. එම නිවේදනයෙන් දැක්වෙන්නේ දෙපාර්ශවයටම පිළිගත හැකි අර්ථ සම්පන්න ක්‍රමවේදයකින් සිද්ධිය විසඳීම සඳහා මාර්ගයක් සොයාගත යුතු බවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා හරහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සන්නිවේදනය කර ඇති බවයි. ස්විට්සර්ලන්තයේ විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ නීති ආධිපත්‍ය සම්බන්ධයෙන් මෙවැනි නිවේදනයක් නිකුත් කර තිබුණද සැකකාර තැනැත්තිය අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන අවස්ථාවේ ඇය විසින් සිදු කර ඇත්තේ සාවද්‍ය සහ ගොතන ලද චෝදනාවක් වන බව නීතිපති දෙපාර්තමේන්තුව සාක්ෂි සහිතව අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව නොවැම්බර් 25 වනදා ස්විස් ස්ථානාපති කාර්යාලයේ දෙවන නිලධාරි රාහුල් ඉන්බැච් මහතා විසින් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදු කර තිබූ පැමිණිල්ල ඊයේ විවෘත අධිකරණයේ අනාවරණ කළා. එම පැමිණිල්ලේ සඳහන් වූයේ මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු දේශීය කාර්යමණ්ඩල සමාජිකාවක් ඌබ කුලිරතයකින් තම දියණියගේ පාසලේ ගුරු දෙගුරු රැස්වීමට සහභාගී වීම සඳහා කොළඹ හත ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ බාලිකා පාසලක් අසලට ගිය අවස්ථාවේ ඇය සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි 5 දෙනෙකු පමණ කණ්ඩායමකගේ පැහැර ගැනීමට ලක්ව ඇති බවයි. පසුව ඇය පැය 2කට අධික කාලයක් රථය තුල රඳවාගෙන ප්‍රශ්න කර ඇති බවත් දැඩි ශාරීරික වදහිංසනයන්ට සහ ලිංගික අපයෝජනයන්ට ලක් කර ඇති බවත් තානාපති කාර්යාලයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට බහර දී ඇති ලිඛිත පැමිණිල්ලේ දැක්වෙනවා. අදාළ වින්දිත කාන්තාවගේ අනන්‍යතාවය විමර්ශන නිලධාරීන්ට හෙළි කිරීමට තානාපති කාර්යාලය ප්‍රතික්ෂේප කළ පසු බිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලට ගොස් තිබුණේ එහි සිසුයන්ගේ ලිපිගොනු පරීක්ෂා කොට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු මවකගේ තොරතුරු සොයා ගැනීම සඳහායි. එදී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නම් මෙම කාන්තාව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කරගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පාසලවට CCTV දර්ශන පරීක්ෂාවට ලක් කර තිබෙන අතර එදී සිදුවීම සිදු වූ බව කියන දිනේ අදාළ කාන්තාව බාලිකා පාසල වෙත ගොස් නොමැති බව අනාවරණ කරගෙන තිබුණා. පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඌබ රියදුරාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාව එම රථයේ ගමන් කර තිබුණේ තානාපති කාර්යාල පැමිණිල්ලේ සඳහන් වන පරිදි බාලිකා පාසලක් අසලට නොව බැල්මයිරා පෙදෙසේ පිහිටි නිවාස සංකීර්ණයක් වෙත බවයි. යනු අදාළ නිවාස සංකීර්ණයේ CCTV දර්ශන පරීක්ෂාවට ලක් කිරීමේදී ඇය එදින පස්සරුවේ නිවාස සංකීර්ණය තුළට පිවිසෙන ආකාරයත් පැය 2කට පමණ පසු තවත් කාන්තාවක් සමගින් පිටතට පැමිණෙන ආකාරයත් එම දර්ශනවල සටහන් වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා. ඇය ලෙස ගොස් ඇත්තේ වසර 2කට පෙර ඇයගේ දියණියගේ පාසලේ පන්තිපාර ගුරුවරිය ලෙස කටයුතු කළ කාන්තාවගේ නිවසට වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අනාවරණ කරගෙන තිබෙනවා. එම ගුරුවරිය ස්විට්සර්ලන්තයට යාම සඳහා වීසා ආයදුම් කර තිබූ බවද සිදු කළ විමර්ශනවලින් හෙළි වී ඇති අතර එම නිවසේ පැය 2ක පමණ කාලයක් ගත කර ඇති ගානියා බැනිස්ටර් නැමැත්තිය පස්සරු 5:01 නිවාස සංකීර්ණයෙන් පිටතට පැමිණ ත්‍රිරෝද රථයක් නවත්වා ගැනීම සඳහා උත්සාහ ගන්නා අයුරු CCTV දර්ශනවල සටහන්ව තිබූ බවද නීතිපති දෙපාර්තමේන්තුව අධික මෙවැනි පසුබිමක අධිකරණ නියෝගයකට අනුව දෙසැම්බර් මාස 8 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පවසා තිබුණේ තමා මුලින් තානාපති කාර්යාලයට ලබා දුන්නේ සාවද්‍ය තොරතුරු වන බවයි. තමා පැහැරගත් අයගේ බලපෑම් මත තමා එලෙස ප්‍රකාශ කළ බවත් තමා සැබවින්ම ලිංගික හිංසනයට ලක් වූයේ පැල්මයිරා නිවාස සංකීර්ණයේ ගුරුවරියගේ නිවසේ සාලයේදී බව ඇය පසුව පවසා තිබුණා. ඒ සම්බන්ධයෙන් ඇය දෙසැම්බර් මාස 5 වනදා තානාපති කාර්යාලයට දැනුවත් කළද එම තානාපති කාර්යාලය ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක් ශ්‍රී ලංකා රජයට සිදු කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් තමා එම නිවසට ඇතුළු වූ පසු එහි පැමිණි පිරිමි පුද්ගලයින් 30 දෙනෙකු විසින් තමාගේ දෙපා සහ දෙයත් බැඳ මුඛයට රෙදි කැබලි සිර කර තබා බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ බව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ගානියා බැනිස්ටර් දෙවැනි වතාවට සිදු කළ ප්‍රකාශයද එම ස්ථානයේ ඇති පර්යේෂණීය සාක්ෂි සමග නොපෑහෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාක්ෂි සහිතව අධිකරණයට පෙන්වා දුන්නා. ඇය එම නිවසේ ගත කළ බව පැවසෙන කාලය තුළ නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරියා නොදන්නා කිසිදු පුද්ගලයෙක් එම නිවාස සංකීර්ණයට ඇතුළත් නොවූ බව ආරක්ෂක නිලධාරියාගේ ප්‍රකාශ සහ එහි CCTV දත්ත සමග අනාවරණ වූ බව රජයේ ශ්‍රේෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට සඳහන් කළා. එමෙන්ම ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ සිදු කළ වෛද්‍යවරිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ ගානියා පවසන ආකාරයේ කායික වදහිංසනයකට ලක් වූ බවට පෙනියන කිසිදු තුවාලයක් හෝ සලකුණක් තමාට නිරීක්ෂණය නොවන බවයි. එමෙන්ම නොවැම්බර් මාස 26 වනදා සිටම අදාළ කාන්තාවට සහ ඇයගේ පවුලට ස්විස් ස්ථානාපතිවරයා
දූතවරයාගේ නිල නිවසේ නවාතැන් ලබා දී ඇති බවත් ඇයගේ ජංගම දුරකථනයේද තානාපතිවරයා සතුව ඇති බැවින් විමර්ශන සඳහා ජංගම දුරකථනය පරීක්ෂා කිරීමටද නොහැකි වී ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නා. මෙම සිද්ධිය ශ්‍රී ලංකාවේ කීර්තිනාමයට දැඩි ලෙස බලපා ඇති සිද්ධියක් වන බැවින් තම අභිමතය පරිදි කිසිවෙකුට රටේ කීර්තිනාමය සමග ක්‍රීඩාවල නිරත වීමට හැකියාවක් නොමැති බවට පණිවිඩයක් ලබා දීම සඳහා අත්අඩංගුවට ගත් තැනැත්තියට ඇප ලබා නොදෙන ලෙස රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව මෙලෙස ගොතන ලද කතාවක් නිර්මාණය කර ඉදිරිපත් කළේ කුමන අරමුණකින්ද යන්න සහ ඇයගේ උත්සාහය පිටුපස බාහිර පාර්ශවයක් සිටියද යන්න විමර්ශනය කළ යුතුව ඇති බැවින් ඇයව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත්වරයගෙන් ඉල්ලා සිටියා. යනු අදාළ කාන්තාව දෙසැම්බර් මාස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරය නියෝග කළේ මෙම කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. ස්විස් තානාපති කාර්යාල නිලධාරියගේ සිද්ධිය සුදුවෑන් වලින් පුද්ගලින් පැහැරගත් බව කියන සිද්ධිය සහ පාට්ලි චම්පික රණවක මන්ත්‍රීවරයා අතින් සිදු වූ බව කියන රිය අනතුර පිළිබඳව අදත් පාර්ශ්ව රැසක් විවිධ අදහස් පළ කළා. එහිදී පාර්ශ්ව කිහිපයක්ම සඳහන් කළේ හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතාට එල්වන චෝදනා සම්බන්ධයෙන් කඩිනමින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගත යුතු බවයි. තානාධිපති කාර්යාලය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥ මහත්මයා කියනවා මේ තැනැත්තිය ලිංගික වශයෙන් බරපතල අඩන්තේට්ටම් ප්‍රමාණයකට ලක් වෙලා තියෙනවා. එම නිසා ස්විස් තානාධිපති කාර්යාලයට සම්බන්ධ ජාත්‍යන්තර වෛද්‍යවරුන් දෙදෙනෙකුටත් දේශීය වෛද්‍යවරුන් දෙදෙනෙකුටත් යොමු කරපු බව. නමුත් එක නමක් ඇහෙනවා නඩුව පැවැත්වෙන අවස්ථාවේදී කියනවා ඇහෙනවා ඒ නම. ඒ නම මහාචාර්ය රණ කියනවා මේ විමර්ශන වලට සැහිමිට පත්වෙන්න බැහැ කියලා. අපි කියන්න කැමති ස්විස්ථානාපති කාර්යාලයට අපිටත් සැහිමිට පත්වෙන්න නැහැ. ඒගොල්ලෝ වෙනත් රටක ඇවිල්ලා හැසිරෙන ආකාරය ගැන අපිටත් සැහිමකට පත්වෙන්න බැහැ. ඔවුන්ට ඉවසා දරා ගන්නට බැහැ. ලෝකයේ ඉදිරියේ දන නොගහන ලෝකයේත් එක්ක එක හා සමානව සිටමින් ගනුදෙනු කරන්නට උත්සාහ කරන රාජ්‍ය නායකයෙක් සහ රාජ්‍යයක් සම්බන්ධ ඔවුන්ට හිතන්නේ විශාල ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්න ඉතා පහත් මට්ටමට විසඳන්නට උත්සාහ කරනවා කියලා තමයි මේකෙන් පේන්නේ. දැන් අර කිමුලන්ට කණ්ඩ දාපු කියපු නළුව දෙන්නත් මේ එනකොට ප්‍රශ්න කරමින් යනවා. මම හිතනවා එහි අධ්‍යක්ෂක ඉතායික්මන්ටම ප්‍රශ්න කිරීම සඳහා කැඳවයි කියලා අපි හිතනවා. රාජිත් සේනාරත්නගෙන් හරිනම් මේ වෙන විට වහාම ක්‍රියාත්මක වෙන පරිදි කට උත්තරයක් හරි ගන්න තිබුණා. හැබැයි තාම කට උත්තරයක් අත්තරගෙන නැහැ. ඒ වගේම තමයි මේ වෙන විට රාජිත් සේනාරත්න ආරාධිනවයි කියලා අපිට ආරංචි. නැවත වතාවක් තමන්ගේ රෝගාබාධයන් හුවා දක්වමින් විදේශගත වෙන්න නිසා අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව මේ වෙලාවේදී මේ රටේ ජනතාව රවට්ටන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරයි කියලා. නාටකයේ නිෂ්පාදනය කළේ එක්සත් ජාතික පක්ෂයේ ඒක අධ්‍යක්ෂක කරේ රාජසේනරත්න මහතුමා ඒක සැහැල්ලුවෙන් සලකන්න බෑ. ඒ නිසා රාජසේනරත්න දද්දොස්තර මහත්තයාට විරුද්ධව ගන්න ඕන පරිම නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු පවතිනවා කියලා අපි කල්පනා කරනවා. පාටලි චම්පක රණවක මහතුමා රිය අනතුරට සම්බන්ධ වෙලා ඒක බොහොම සරල ඇක්සිඩන්ට් එකක් ගණන් ගන්න එපා කියන මට්ටමට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා සරලයි. සර නිසානේ CCTV කැමර වලවත් පින්තූර අතුරු දහන් උනේ. මම එතුමාට කියනවා ඔබතුමා කායිකව ඒ තරුණයාව හප්පලා දැන් එතුමාව ආවේ මානසිකව පීඩන ලක් කරන්න එපා අසමජ්ජාති කතා කියලා. පසුකිය ජනාධිපතිවරණ සමයේ මාලදේ පැවති එක්සත් ජාතික පක්ෂ ජනරැලියකදී පාටලි චම්පික රණවක මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්නයක් විමසීමට ගොස් පිරිසකගේ පහර කෑමට ලක් වූ තරුණයාට මෙවන විට මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව ඔප්පු පවසනවා. අද පැවති මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානීය මාධ්‍ය හමුවකදීම තරුණයා කියා සිටියේ ඒ පිළිබඳව තලංගම පොලිසියට පැමිණිලි කළද ස්ථානාධිපතිවරයා කිසිදු පියවරක් නොගත් බවයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී එක්සත් ජාතික පක්ෂයේ විසින් මාලබේ නගරයේ පැවැත් වූ ජන රැලියකට සහභාගි වූ එක්තරා තරුණෙක් පාටලි චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්නයක් විමසීමට ගිය අවස්ථාවේ කිසියම් පිරිසක් විසින් ඔහුට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල මාධ්‍ය තුළ සංසරණය වුණා. කලබල කරන්න එපා.
වඩින් චම්පික රණවක හිටපු ඇමතිවරයා කතා කරන්නේ සුදු ෂර්ට් එකක් කළු කලිසමක් අඳගත්තු පුද්ගලෝ කීප දෙනෙක් ඇවිල්ලා මේ තරුණයාට පහර දෙනවා. දැන් ඒ කට්ටිය කවුරක්වත් අත්අඩංගුවට ගන්නේ නැහැ. ආණ්ඩුව වෙනස් වෙලා. දැන් ඔහු මගෙන් අහන්නේ අජිත් මාමේ දැන් මේ ආණ්ඩුවත් වෙනස් වෙලා තියෙද්දි අපිට සාධාරණයක් වෙන්නේ නැති ඇයි කියලා. මේ පුතාට තියෙනවා කියන්න කතාවක්. පාටලි චම්පික හිටපු අමාත්‍යවරයා කතා කරන්න ගත්තා. ඒ වෙලාවේ ඇත්තට මම ප්‍රොෆයිල් එකෙන් මම Facebook live දුන්නා. ඒ වගේම මට චම්පික රණවක මෙහෙම කතා කරද්දි මතක් වුණා ඇත්තටම සංදීප්ට එයා කරපු දේවල් ගැන. දැන් ඒ දේවල් ගැන මතක් වුණා මම ඇත්තටම නැගිටලා ප්‍රශ්න කරන්න ගියා. ඒ වෙලාවේ මට ප්‍රශ්න අහන්න දුන්නේ නැහැ. මං ඊට පස්සේ සංඥා කරලා එව්ව ආරක්ෂකව මග්ගාව. දැන් ඒගොල්ලෝ කෑ ගහද්දි ඒගොල්ලොත් මට තර්ජනය කරද්දි වාඩියන් කියලා නෑ මං කිව්වා මට මං වාඩි වෙන්නේ නැහැ මට ප්‍රශ්නයක් අහන්න තියෙනවා ප්‍රශ්න අහන්න ඕනි කියලා. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ඇවිල්ලා මට පහර දුන්නේ. මම මේ ළඟදිත් මට තර්ජන ඇති වුණාම ඒක මං ගිහිල්ලා පැමිණිලි කරා මෙහෙමයි ඒක ඒගොල්ලෝ ගණන් ගත්තේ නැහැ තලංගම් පොලිස් ස්ථාන අධිපති. එතකොට දැන් මම තර්ජන තියෙන්නේ දුරකථනයෙන් ආවා. ඔව් මම ඒ කියන්නේ Facebook Messenger වලින්. කෝල් අරගෙන කිව්වා මෙහෙමයි උඹ කවුද මරණවම අලබේදී වෙපන් වල ෆොටෝස් එව්වා මට කොල්ලෙක්ගේ ෆොටෝ එකක් ඒවල් තිබ්බා ඒ කියන්නේ නිකන් මට ඇඟෙව්වේ ඒකෙන් මේ මෙයාව මැරුවා කියලා වගේ ඒ කියන්නේ ඒ ටික එහෙමම තියෙනවා ඒ ටික ගිහිල්ලා මම පොලිසියට පෙන්නුවා ඔයා අහුවුනේ ඔයාලා කවුද කියලා වෙනද අතුරුගිරියේ කෙනෙක් චමෝද කියලා තමයි Facebook වල නම තියෙන්නේ මේ තියෙන්නේ වෙපන් වල ෆොටෝස් ඒවල් තිබ්බා කවුද උඹව මරණවම අලබේදී කියලා තිබ්බා හරියට නීති ක්‍රියාත්මක කරන්න කියලා තමයි මම තලංගම් පොලිස් ස්ථාන අධිපතිතුමාගෙන් ඉල්ලන්නේ මෙම මාධ්‍ය හමුවේදී පාටලි චාම්පික රණවක මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ වුණා. විශේෂයෙන් මේ සංදීප් තරුණයාව හප්පලා තමන්ගේ නිලබලයෙන් CCTV කැමරා දර්ශන ටික ඔක්කොම මකලා ඔහු උත්සාහ ගන්නේ කොහොම හරි මේ පැමිණිල්ල ඉල්ලාස් කරගන්න. එසේ නමුත් අපේ රටේ පොලිසිය ඇහිඳුණු සාක්ෂි තිබීදී චම්පික රණවක ඇමතිවරයාව ඒ නඩුවෙන් ඉවත් කරනවා. ඒකට හේතුව තමයි එවකට සීනියර් DIG පූජිත් ජයසුන්දර තමයි මේ CCTV කැමරා දර්ශන ලබා ගැනීම සම්බන්ධ ඒකකයේ ප්‍රධානී හිටියේ. පූජිත් ජයසුන්දර සහ චම්පික රණවක එක්ක සමග ඩීල් එකක් තිබ්බා. ඩීල් එක තමයි පූජිත් උඹ මගේ CCTV දර්ශන මකපන් මං උඹව පොලිස්පති කරන්න. ඒක තමයි ඒ ඩීල් එක වැඩ කරා. මම සූදානම් චම්පික රණවකට විරුද්ධව CID එකට පැමිණිලි කරන්න ඒ තමයි එක්නැලිගොඩ ඝාතනයට විරුද්ධ. නව නායකත්වයක් ඉදිරියට ගෙනීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සරසවි යෝන් පෙරමුණේ ක්‍රියාකාරීන් සමග අද පැවති හමුවකදී. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ පරාජයෙන් පසු අද පළමුවරට ජන හමුවකට එක් වුණා. ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමුවරට අද සජිත් ප්‍රේමදාස මහතා ජන හමුවකට සහභාගී වුණා. ඒ සජිත් ප්‍රේමදාස ගමින් ගමට ජනතා හමුව වැඩසටහන කොළොන්නාව ප්‍රදේශයෙන් ආරම්භ කරමින්. පරදින්න හේතු අටක් තියෙනවා. 2015 දී හොරු අල්ලනවා කියලා ඇවිල්ලා අල්ලපු හොරෙකුත් නැහැ. අපේ මහ බැංකුව කැඩුවයි කියලා චෝදනාවක් ආවා. විදේශ රාජ්‍ය එක්ක සම්බන්ධකම් අනවශ්‍ය මට්ටමට ගොඩනගා ගන්න ගිහිල්ලා අන්තිමේදී අපේ මහා සංඝරත්නයට නිගා කරලා උන්වහන්සේලාට අගෞරවයට පත් කරපු එක තව ප්‍රධාන හේතුවක්. චන්දර සතියක් තියද්දී මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ගෙනල්ලා ඒක දාලා ඉතුරු ටිකක් කෙලවලා දාන එක නැද්ද? මං බොරු නම් බොරු කියන්න. අටවෙනි හේතුව මං කියන්නම්. අර පිටගංකාරේ ආපු වෙලාවේ අපේ පක්ෂයෙන් සල්ලි හොයලා දුන්නා ඡන්ද කරන්න. හැබැයි අපේ නායකයා ආපු වෙලාවේ ඒව කළා දුන්නේ නැහැ. අද සජිත් ප්‍රේමදාස ලක්ෂ 2600යි. එතුමන තනියම ඔක්කොම හොයාගන්න පුළුවන් උනේ. එදා ජනාධිපතිවරණය නිමිත්තෙන් අද දවසේ සිට ස්තුති කිරීමේ රැස්වීම මාලාවේ පළවෙනි රැස්වීම. මැතිවරණ කොට්ටාස මට්ටමින් සියලු දෙනාටම තුති පුදන්නට මම රටවටේම යනවා. ජනාධිපතිවරණයේදී අපි පසුබෑමකට ලක් වුණා. මේ පසුබෑමේ වගකීම මම බාරගන්න. ඉදිරියේදී පවත්වන්නට තිබෙන මහමැතිවරණයට පුළුල් සන්ධානයක් ගොඩනගලා ඒ පුළුල් සන්ධානය හරහා මේ රටේ මහමැතිවරණය ජයග්‍රහණය කරවීම උදෙසා උපරිම පියවරවල් ගන්නට අපි සැදී පැහැදී සිටිනවා. ඒට නායකත්වය ලබා දෙන්නටත් මම ලෑස්තියි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් අද කැලෑ පත්‍ර ව්‍යාපාර බොහෝම ලොකු උනන්දුවකින් රට වටේම ක්‍රියාත්මක වෙනවා. හැබැයි ජනාධිපතිවරණ ජයග්‍රහණය උදෙසා ඒ වගේ උනන්දුවක් නම් මම දැක්කේ නැහැ මේ පාර්ශවවලේ. දැන් අද කොළොන්නාව සභාවේ පාක්ෂිකය සිරු දෙනාම නැගිටලා කිව්වොත් සජිත් ප්‍රේමදාස කාලේ හරි විශ්‍රාම යන්නේ කියලා අපි ලෑස්ති විශ්‍රාම යන්නේ. වෙන මොනවත් නිසා නෙමෙයි ලැජ්ජා බය කියන නහරය තවමත් සජිත් ප්‍රේමදාසගේ ඇඟේ තිබෙනවායි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. අනාගත නායකයාට
සජිත් ප්‍රේමදාස මැතිතුමාට. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ සරසවි යවුන් පෙරමුණේ ක්‍රියාකාරීන්ගේ හමුවක් අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණා. අපි ජනාධිපතිවරණයෙන් පස්සේ එක තැන ඉන්න බෑ. ජනවාරි මාසේ ඉඳන් අපි දැන් ඉදිරියට යනවා. මම මෙතන හැමදාම ඉන්නේ නැහැ. දැන් මට තියෙන්නේ අපේ අලුත් නායකත්වයක් ඉදිරියට ගේන්න. සියලු දෙනාම එක්සත් වෙලා එකතු වෙලා එක එක වාද නොකර සැලැස්මක් ගේන්න කියලා මම කියලා තියෙනවා. අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇතුළු අනික් අය පාර්ලිමේන්තුවේ වගකීම බාර ගන්නවා වැඩ කටයුතු කරගෙන යන්න. ප්‍රධාන තරුණ අයත් අපේ අලුත් නායකයින්වත් මේගොල්ලොත් එකතු වෙලා දැන් පක්ෂය ඉදිරියට ගෙනියන්න ඕනේ. මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්නේ. මීට වඩා දීර්ඝ කතා බට ආපෝ බයින්න පටන් ගන්න. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද මාධ්‍ය හමුවක්ද පැවැත්වුණා. අද වීගෝවියට යූරියා මිටිය ගන්න විදිහන්නේ අපේ ප්‍රදේශෝ පෝරණෑ කඩේ. බීලුණු කිලෝ එක රුපියල් 200 ගන්නට 230ට 150ට දිනකොට තමයි මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට ඇවිල්ලා මේ කරගෙන වනවන බෝලේ පෙන්නුවේ. බීලුණු කීයද කියලා. අද බීලුණු කිලෝ එක රුපියල් 550යි. කැරට් කිලෝ එක රුපියල් 400යි. ලීස් කිලෝ එක 420යි. පෝංචි කිලෝ එක 440යි. හාල් කිලෝ එක උපරිම රුපියල් 90ට තිබුණ එක අද 120 දක්වා ගිහිල්ලා තියෙනවා. අද මහා සංගරත්නයේ කතා කරන්නෙත් නැහැ. 69 ලක්ෂේ කතා කරන්නෙත් නැහැ. අද ඔක්කොම කටේ පිට්ටු වෙලා තියෙනවා. දැන් සැපද කියන එක තමයි අපට තහන්න තියෙන්නේ. වාසුදේව නානායකර මහාචාර්යවරයා විසින් ප්‍රකාශ කරනවා වැඩි ගණන් තියෙන එළවලු ගන්න එපා අඩු ගණන් තියෙන එළවලු ගන්න. දැන් යම් එළවලුවක මිල වැඩි නම් එළවලු වර්ග දෙක තුනක මේ වර්ග දෙක තුන අපි නොඉල්ල ඉන්නපො. වෙනත් එළවලු ඉල්ල. ඒවල ඉල්ලු මාඩු වෙනකොට මිල බහි. ඒක තමයි යොදන්න ඕන Facebook උපාය. දැන් මේ ආර්ථික න්‍යායාචාර්යවරයා වාසුදේව න්‍යායාචාර්යවරයා විසින් වතුර බිල හෙටාන්ට වැඩි කරාට පස්සේ දැන් මිනිසුන්ට කරන්න තියෙන්නේ Facebook සමාජයට තියරන්න තියෙන්නේ වතුර නොගෙන ඉන්න කියන එක. දැන් මරු නේද කොහොමද ආර්ථික න්‍යාය? සපද වාසුදේව නානකාර මැතිතුමනි ඔබතුමාලට ඡන්දය දුන්න 69 ලක්ෂයට කියන්න හාල් ගණන් වැඩි. ඒක නිසා හාල් ගැනීමෙන් වලකින්න මිල අඩු වෙන තෙක් එතෙක් අපි පුන්නක්කු වළඳමු කියන එක තමයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ සඳහා රුපියල් කෝටි 27ක මුදල් ලැබුණේ කෙසේද යන්න ගැටලුවක් බවත් මැතිවරණ සඳහා අපේක්ෂකයන්ට වියදම් කළ හැකි මුදලට සීමාවක් පැනවිය යුතු බවත් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඇඹිලිපිටියේ බෝධිරාජ ධර්මායතනයේ පැවති මාධ්‍ය හමුවකදී. ගෞරවනීය තීනියාවල පාලිත ස්වාමීන් වහන්සේ උන්නාජ ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බාර ගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කළාලු. එතුමා බොහොම අමාරුවෙන් ඉන්නේ මේ කාලය තුල කුමක් හේඳ රුපියල් කෝටි 27ක් මැතිවරණය වෙනුවෙන් වීදම් කරන්න උනා. ඒ ණය ගෙවා ගන්න ක්‍රමයක් නැතුවයි මම ඉන්නේ කියලා. දැන් මේ කෝටි 27ක් මුදල් දුන්නේ කවුද? සහතික වශයෙන්ම මෙතන නීති විරෝධී කළු සල්ලි අනන්තවත් ඇති. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අපි අවවාද කරනවා දැන් මෙන්න මේ නිදර්ශනය අතට ගන්න අරගෙන වහාම නීතියක් සම්පාදනය කරන්න. ඕනෑම මැතිවරණයකට ඉදිරිපත් වන ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට වියදම් කළ හැකි මුදලේ සීමාවක් පැනවිය යුතුය යන්න. හිටපු අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට දැන් වැටහිලා තියෙනවා පැහැදිලිවම බෞද්ධ ජනතාවගේ භික්ෂුන් වහන්සේගේ ආශිර්වාදය ප්‍රධාන වශයෙන් අවශ්‍යයි මේ රටේ පාලන බලය තහවුරු කර ගැනීමට කියන සත්‍යය ඔවුන් තේරුම් අරගෙන තියෙනවා. දැන් ඊයේ එතුමා කිව්වා සංඝරත්නයේ ආශිර්වාදය අපට අවශ්‍යයි කියලා. සංඝරත්නයේ ආශිර්වාදය එතුමාට අවශ්‍යයි කියලා. එතකොට වචනේ ඉඳලම හදා ගන්න ඕන. වචන උච්චාරණයේ ඉඳලම හැදෙන්න තියෙනවා. මේ වෙනකොට ජනාධිපතිවරණය ගත්ත ඡන්ද ප්‍රමාණය අපි පාර්ලිමේන්තු මැතිවරණයකට ආරෝපණය කරොත් කොහොට්ටුව පක්ෂයට මන්ත්‍රී 127ක් ලැබෙනවා. හංසයා ලකුණට මන්ත්‍රීවරු 97යි, ජේවීපීට 1යි. හැබැයි අපි දන්නවා හංසයා කියන ලකුණ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේ ඉන්නේ හංසයා හරියට නෙමෙයි. ඒක බෙදිලා ඉන්නේ. TN එක වෙනම ඉල්ලනවා. සමහර අය වෙනම ලකුණු කුඩා කුඩා පක්ෂ ඉල්ලයි. අලියාගෙන් ඉල්ලන්නේ වෙනම. එතකොට ඔය 97 60කට විතර බහින්. එක්සත් ජාතික පක්ෂයේම භික්ෂු පෙරමුණේ ඒ ස්වාමින් වහන්සේලා කියනවා අනිත් ප්‍රේමදාස මහත්මයා ඡන්දෙන් පස්සේ කිව්වයි කියලා මම මානසිකව වැටිලා ඉන්නේ. මට අසනීපයි. හැබැයි ජනාධිපති වරණ කාලේ කිව්වනේ මගේ ඩයිනමෝ හොඳයි, එන්ජිමෝ හොඳයි. දැන් ලෙඩෙක්. එතකොට දැන් ලෙඩෙක් වල ගේන්න හදන්නේ UNP නායකය කරලා. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට උතුරු පළාත හිටපු ප්‍රධාන අමාත්‍ය සිවි විග්නේශරන් මහතා කළ ප්‍රකාශය රටේ සාමයට බරපතල තර්ජනයක් බව මල්ලතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දෙමුල් කුමරේ විමල ධම්ම හිමියන් පවසනවා. අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
විග්නේශ්වර ඔව් වින්සුරුවේ බුද්ධිමටෙක් පැසුණු හිසක් ඇති පුද්ගලයේ ඒ මහත්මයා ප්‍රකාශයට පත් කළා මේක සිංහල රටක් නෙමෙයි මහා වංශය පාලියෙන් ලියු ප්‍රබන්ධ කතා හැටියටයි ඒ මහත්මයා දකින්නේ මේක මට හරි පිළිකුලක් ඇති වුණා මොකද අපේ මහාවංශේ තමයි මේ ආසියා කරේ මීට යුරෝප කරේට ඉතිහාසය ලියලා තියෙන පුස්තකය මේ අයගේ මේ ප්‍රකාශ තුලින් මේ රටේ මහා භේදය මේ වටිනා සාමකාමී රට මහා විනාශකාරී යුද්ධයට පොළඹවන රටක් බවට පත් කරනවා මේ සමහර මිනිසු වර්ණ තැවරූ පින්සලෙන් රට හැඩකරන ක්‍රියාන්විතයෙන් මේ වන විට දිවයිනේ බොහෝ නගර හැඩගැන්වී අවසන්. කලැක්පුර අපවිත්‍රව තිබූ පොදු ස්ථාන සිතුවමින් වර්ණවත් කිරීමට තව දුරටත් එක්වන තරුණ තරුණයන් අදත් අපට දැකගන්නට ලැබුණා. දැන්බීම් වලින් අපවිත්‍රව තිබූ පොදු ස්ථාන තප්පහා ගුවන් පාලම් බඳ පිරිසිදු කර එම ස්ථාන සිතුවමින් අලංකාර කිරීමට තරුණ තරුණියන් එක්ව තිබුණේ මීට සති 3කට පමණ පෙරදී. එලෙස එක් වූ තරුණ තරුණියන් මේ වන විට බොහෝ ස්ථාන විවිධ තේමා ඔස්සේ සිතුවම් කර තිබෙනවා. අදත් නගර රැසක් මෙලෙස සිතුවමින් වර්ණවත් වන ආකාරය අපට දැක ගන්නට ලැබුණා. ලංකාවම රැල්ලක් විදිහට මොල්ලා නිර්මාණය කරන වෙලාවේ අපි තීරණය කරා අර්ථාන්විත චිත්‍ර නිර්මාණය කරන්න. හන්සලා අපි මේ වැඩේ කරන එක අපවිත්‍ර කරන්න එපා ඉතින් අපි ලස්සන රටක් හදමු. ඔක්කම අපිට ශක්තියක් වුණා ඒ ගැන අපි ගොඩක් සතුටු වෙනවා. මෙලෙස සිතුවම් කරණයේ නිරත වන තවත් කණ්ඩායමක් සොයා අද දෙරණ මහනුවර කටුගස්තොට ප්‍රදේශයට අද ගියා. මේ නුවර හස් යටට රට ලස්සන කරන මිනිස්සු හොයාගෙන ආපු පළවෙනි අවස්ථාව මේක නෙවෙයි. හැබැයි මේ අවස්ථාව විශේෂයි. රට ලස්සන කරන තාරුණ්‍යයේ රැල්ලත් එක්ක මහනුවර නගරයේ චිත්‍රණය වන දැවන්තම චිත්‍රයයි කටුගස්තොට පාලම අසල මේ විදිහට ඔබට මගේ පසුබිමින් දර්ශනය වන්නේ. සිතුවම් කරණයේ නිරත තරුණ තරුණයන් වෙත තව තවත් දිරියක් වෙමින් දෙරණ මාධ්‍ය ජාලය තීන්ත සහ සිතුවම් කරණයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා දීමට අදත් කටයුතු කළා. රට ලස්සන කරන අයට ලස්සන දෙරණක් වෙනුවෙන් ලබා දෙන දිරිගැන්වීම තමයි මේ තීන්ත ලබා දීම පින්සල් ලබා දීම. මේ අවස්ථාවේදී අපි කන්තලේ විදුලි බල මණ්ඩලයේ ඒ තාප්පය පාට කරන්නයි මේ තීන්ත ලබා දෙන නිපුලක් අනුග්‍රහය යටතේ. දැන් තාප්පයවට ප්‍රදේශය අපි බලාපොරොත්තු වෙනවා තීන්ත ගාලා ලස්සන කරන්න. ඉතින් අපි සතුට වෙනවා දෙරණ ආයතනය අපිට මේ දක්වන සහයෝගය ගැන.